ඔන්න සතියකට පස්සේ මම ආපහු ආව කනිෂා එකෙන් ඔයාලට කලින් දුන්න පොරොන්දුවක් ඉෂ්ට කරන්න. ඔයාලට මතක ඇති මීට සති 3කට විතර කලින් හරියටම Avengers Infinity War ෆිල්ම් එක රිලීස් වෙන කලින් දවසේ මම ඔයාලට පොරොන්දුවක් දුන්නා Black Code එක ගැන පොඩි හැඳින්වීමක් කරනවා කියලා. ඉතින් දුන්න පොරොන්දු රකින්නත් ඕනනේ. ඔන්න අද මම කනිෂා එකෙන් කතා කරන්නේ Black Code එක ගැන. මොකද Infinity War ෆිල්ම් එක ඇතුලේ Infinity Stones වලට වගේම Black Code එකටත් විශේෂ තැනක් තියෙන නිසා. Avengers Infinity War ෆිල්ම් එක අප්‍රේල් 27 වෙනිදා තමයි රිලීස් වුනේ. ඒ වගේම මේ වෙනකොට ඩොලර් බිලියන 1.1කට වඩා වැඩි ආදායමක් චිත්‍රපටිය උපයලා ඉවරයි. මේ වෙනකොට Avengers 4 වෙනි දිගහැරුමෙන් මූලික වැඩ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. Avengers 3 වෙනි දිගහැරුම ඇතුලේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා අලුත්ම විලන්ස්ලා ටිකක්. Avengers ටීම් එක මූණ දෙන ප්‍රබලම හතුරන් විදියට Thanos සහ ඔහුගේ Black Code එක හඳුන්වලා දෙන්න පුළුවන්. Avengers ටීම් එක කිව්වට ඉතින් ඇත්තටම දැන් ටීම් එකක් නැති තරම්. Captain America Civil War ෆිල්ම් එක බලුවා නම් කට්ටියටම මතක ඇතිනේ Iron Man සහ Captain America අතර ඉතාම දරුණු ගැටුමක් ඇති වෙන හැටි. අන්තිමට මේ දෙන්නව තීරණය කරනවා තම තමන්ගේ වෙනම පාරවල් වල යන්න. ඉතින් ඇත්තටම බැලුවොත් පෘථිවිය මේ වෙනකොට අනාරක්ෂිතයි. හැබැයි කොමික් වලට අනුව. හරිද? ඉතින් මේ තරම් සුදුසු වෙලාවක් තියෙනවද ආක්‍රමණයක් දියත් කරන්න? Thanos ගානට වෙලාව බලලම ඇටෑක් එක පටන් ගන්නවා. හැබැයි තනියම නෙවෙයි එයාගේ හොඳම සෙම්පතිය ටිකත් එක්ක. මාවල් කොමික් පැත්තර පොඩ්ඩක් හැරුණොතින් Black Code එක මුලින්ම හඳුන්වලා දෙන්නේ 2013 අවුරුද්දේ තුන Avengers Infinity කියන කොමික් සංග්‍රහ මාලාවෙන්. Infinity කොමික් සංග්‍රහවෙදී Thanos පෘථිවියට එන්නේ ඔහුගේ පුතෙක් වෙන තේන්ව හොයාගෙන විනාශ කරන්න. මේකට ඔහුට සහාය වෙන්න තමයි Black Code එක ඉදිරිපත් වෙන්නේ. ඒකෙන් පස්සෙත් Black Code චරිත සැරින් සැරේ Marvel කොමික් සංග්‍රහවල දැක ගන්න ලැබුණා. ඇත්තටම බැලුවොත් Marvel කොමික් වලට අලුත් චරිත කීපයක් වුණත් වෙනත් MCU චරිතවලට වඩා ඉක්මනින් රිදී තිරයට පැමිණීමත් විශේෂත්වයක්. මම කලින් කිව්ව විදිහටම Black Code එක කියන්නේ Thanos ළඟ ඉන්න හොඳම සහ දරුණුම සෙම්පතිය කණ්ඩායම. Thanos පෘථිවිය ආක්‍රමණය කරන කලින් ජනපද ගණනාවක් විනාශ කරපු දරුණු පාලකෙක්. ඒ වගේම Thanos මේ හැම ජනපදයකින්ම ඔහුගේ ජයග්‍රහණයේ සංකේතයක් විදියට දරුවෙක් හදාගන්න අරගන්නවා. ඉතින් මේ Black Code එක කියන්නේ ඔහුගේ මේ වගේ ජයග්‍රහණ වලින් ලබාගත් දරුවන් පිරිසක්. Guardians ෆිල්ම් වලදී දකින්න ලැබුණ කැමරා සහ නැබියොලත් Thanosගේ දරුවන් කියලා ෆිල්මක බලපෑමට නම් මතක ඇති. ආපෝ හැරිමුක අපි ටොපික් එක පැත්තට. හරි, Avengers 3 වෙනි දිගහැරුම ඇතුළතදී අපි මේ කතා කරන Black Code එක Children of Thanos කියලා හඳුන්වන්නේ මම මේ කලින් කියපු හේතුව නිසාම තමයි. දැන් කට්ටියම දන්නවා කොහොමද මේ Black Code එක හැදුනේ කියලා. දැන් අපි බලමු මේ Black Code එකේ ඉන්නේ කවුද කියලා. මේ කණ්ඩායමේ සමාජික පස් දෙනෙක් ඉන්නවා. කණ්ඩායමේ නායකයා තමයි Corvus Glaive. ඔහුට ඉතාම විශාල ශක්තියක් තියෙනවා වගේම ඉතා විශිෂ්ට යුද උපක්‍රම සැලසුම් කරන්නේ. හැබැයි මේව විතරක්ම නෙවෙයි මෙයාගේ හැකියාවන්. Corvus අතේ තියෙනවා පොල්ලකට සවි කරපු තනි උලක් සහිත ආයුධයක්. මේකට ඉංග්‍රීසි වලින් කියන්නේ glaive කියලා. දැන් තේරෙනව නේද කොහොමද මෙයාගේ නම හැදිලා තියෙන්නේ කියලා. මේ glaive එක අතේ තියෙන තාක්කල් කිසිම කෙනෙකුට බෑ Corvus මරන්න. Infinity කොමික් සංග්‍රහයේදී එක අවස්ථාවක Corvus පුංචි පුංචි කෑලි වලට කැඩිලා විනාශ වෙනවා. හැබැයි ඉතින් මෙයාගේ අතේ තියෙන glaive එකේ ශක්තිය නිසා Corvusට ආපහු ජීවය ලැබෙනවා. කොමික් වල තියෙන විදියට නම් මේ glaive එකට Hulk සහ Wolverine ගේ ශරීරය සිදුරු කරන්න පව හැකියාවක් තියෙනවා. කොහොම වුණත් Avengers පූර්ව ප්‍රචාරක පටිවල අපිට දක ගන්න ලැබෙනවා Vision ගේ mind stone එක ගලවන්න Corvus එයාගේ glaive එක පාවිච්චි කරනවා. ඉතින් මේ වගේ හැකියාවන් තියෙන Corvus Glaive ට විරුද්ධව කොහොමද අපේ වීරයෝ ටික මූණ දෙන්නේ කියලා ෆිල්ම් එක බලලම තීරණය කරන්නකෝ. දෙවැනි සමාජිකාව තමයි Proxima Midnight. මේ තමයි Corvus Glaive ගේ ආදරණීය බිරිඳ. ආදරණීය කිව්වට ඉතින් එච්චර ආදරණීය පාටක් නම් නැහැ. හරි, කොහොම වුණත් මෙයා ගාවත් තියෙනවා ස්පෙයා එකක්. එහෙම නැත්නම් හෙල්ලා. Corvus ගේ තරම්ම බලයක් නැති වුණත් මේ ස්පෙයා එකට ඒකේ ප්‍රමාණය වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේකෙන් ගත්ත ඉලක්කයක් කවදාවත් මිස් වෙන්නේ නැහැ. මේකට හේතුව Thanos විසීම මේ හෙල්ල නිර්මාණය කිරීමත් එන්න පුළුවන්. හැබැයි අන්තිමට රිලීස් කරපු Avengers ට්‍රේලර් එකේදී අපිට දකින්න ලැබෙනවා Captain America මේ හෙල්ල තනි අතින් අල්ලලා නවත්ත ගන්නවා. කොමික් තියරි වලට අනුව නම් මේක කරන්න බැරි දෙයක්. හැබැයි ඉතින් Marvel කොමික් සංග්‍රහවලයි Marvel චිත්‍රපටිය අතර තියෙන වෙනස්කම් නිසා මේක එච්චර හිතන්න දෙකුත් නෙවෙයි. කොහොම හරි Proxima Midnight සහ Avengers ලා අතරේ හොඳ ගැටුමක් ඇති වෙයි කියන එක නම් විශ්වාසයි.
තුන්වැනි සහ මේ පවුලේ වැදගත්ම සමාජිකය තමයි ඉබනි මව්. මෙයා ගැන කිව්වොත් කලින් දෙන්නට වගේ මෙයාගේ අතේ කිසිම ආයුධයක් නැහැ. කෙටියම කිව්වොත් මෙයාගේ එකම ආයුධය තමයි මෙයාගේ මායා බලයන්. මෙන්න මේ කියන හැකියාව නිසා මොහු මේ සේනාවේ ප්‍රබලෙක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. සාමාන්‍ය මොහුට මිනිස්සුන්ව තමන්ට අවශ්‍ය විදිහට මෙහෙවන්න සහ වෙනස් කරගන්න හැකියාව තියෙනවා. මම කලින් කිව්ව ඉන්ෆිනිටි කොමික් සීරීස් එක ඇතුළෙත් කීප වතාවකම ඉබනි මෝ විසින් ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ව සම්පූර්ණයෙන්ම බිඳ දැමීමට ලක් කරනවා. ඒකෙම හිතාගන්න පුළුවන් නේද ඉබනි මෝගේ හැකියාවන් කොච්චරද කියලා. මොකද කිව්ව ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කියන්නේ මාර්වල් කොමික් වල ඉන්න ඉතාම ප්‍රබල සමාජිකයෙක්. කොමික් වල වගේම මේ වතාවේ චිත්‍රපටය ඇතුළෙත් අපිට දැක ගන්න පුළුවන් ඉබනි මෝ විසින් ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ව යටත් කරගෙන ඉන්න දර්ශන කීපයක්. ඉතින් ඉබනි මව් සහ MCU එකේ දැනට ඉන්න බලගත්තුම මනස අතර හොඳ සටනක් අපිට බලාගන්න පුළුවන් වේවි. ඒ වගේම මේ වෙනකොට MCU එකේ ඉන්න මායා බල සහිත අනිත් චරිතවලටත් ටිකක් පරිස්සම් වෙන්න වේවි. හතරවෙනි සමාජිකයා තමයි බ්ලැක් ඩ්වාර්ෆ්. හැබැයි අවෙන්ජර්ස් ෆිල්ම් එකේදී නම් මොහු හඳුන්වන්නේ කල් ඔබ්සීඩියන් කියන නමින් වීමත් විශේෂත්වයක්. සාමාන්‍යයෙන් මේ මුළු ගෲප් එකම කල් ඔබ්සීඩියන් කියන නමින් තමයි සමහර වෙලාවට කොමික් සංග්‍රහවලදී හඳුන්වන්නේ. කලින් කිව්වා වගේම කොමික් සංග්‍රහවලයි ෆිල්ම් අතරේ පොඩි පොඩි වෙනස්කම් නැතුවම නෙමෙයි. හරි, කලින් කිව්ව දෙන්නෙකුට වගේම මෙයාටත් තියෙනවා මෙයාගෙම කියලා පොරවක්. පොරවක් කිව්වට ඉතින් බැටල් ඇක්ස් එකක් තමයි තියෙන්නේ. ෆිල්ම් එකේ ට්‍රේලර්ස් වලදී මේකත් අපිට දැකගන්න ලැබුණා. හොඳින් බලපුවේ නම් අනිවාර්යයෙන්ම දකින්න ඇති. ඔබ්සීඩියන්ට ලොකු ශක්තියක් වගේම ඉතාම ඝනකම් හමක් තියෙනවා හරියට හල්ක් වගේම. කොමික් වලදී බ්ලැක් ඩ්වාර්ෆ් තමයි වැකන්ඩා ආක්‍රමණයට නායකත්වය දෙන්නේ. ෆිල්ම් එකේදීත් ඒක එහෙමම වේවි සමහර විට. මේ ෆිල්ම් එක දැනටම බලපුවා නම් දන්නව ඇති මොකද වෙන්නේ කියලා. හරි, ඉතින් කොහොම හරි බ්ලැක් ඩ්වාර්ෆ් සහ අපේ වීරය අතරෙත් හොඳ සටනක් දැකගන්න ලැබේවි. අවසාන සමාජිකාව තමයි සුපර් ජයන්ට්. හැබැයි මෙයාව නම් අපිට අවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ ෆිල්ම් එක ඇතුලේ දකින්න ලැබෙන්නේම නැහැ. ඒක සමාජිකේ කඩු කරන්න හේතුවක් නම් මටත් පැහැදිලි නැහැ. ඒත් ඉන්ෆිනිටි දෙවෙනි කොටසකුත් 2019 එන නිසා සමහර විට අපිට මෙයාව ඒකෙදි දකින්න ලැබෙවි. මෙයාගේ පවස් ගැන කිව්වොත් බොහෝ දුරට ඉබනි මෝගේ පවස් වලට ටිකක් සමානයි. මෙයාටත් ඕනම කෙනෙක් ලවත් තමන්ට අවශ්‍ය දේක් කරව ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඕනම කෙනෙක්ව මනසින් තමන්ගේ පාලනයට යටත් කරගැනීමේ හැකියාවත් මෙයාට තියෙනවා. හැබැයි ඉතින් ප්‍රබල මානසික බලයක් තියෙන කෙනෙකු නම් මෙහෙම මෙයාගේ බලයට යටත් කරන්න අමාරුයි. ඉන්ෆිනිටි කොමික් සංග්‍රහයේදී සුපර් ජයන් විසින් ඉන්හ්‍යුමන් කණ්ඩායමේ නායකය වෙන බ්ලැක් බෝල්ට මනසින් පාලනය කරනවා දැකගන්න පුළුවන්. හැබැයි ඊට අමතරව මෙයාට ලොකු රාජකාරියක් නම් කරන්න ලැබුණේ නැහැ. මේ හේතුව සුපර් ජයන්ට ෆිල්ම් එකේ ඉඩක් නොලැබෙන්න හේතුවක් වෙන්න පුළුවන්. හරි, දැන් ඔයාලා දන්නවා කොහොමද මේ බ්ලැක් කෝඩ් එක හැදුනේ, ඒ වගේම කවුද මේ බ්ලැක් කෝඩ් එකේ ඉන්නේ කියලා. මේ වෙනකොට ෆිල්ම් එක බලපු අය නම් ඉතින් බ්ලැක් කෝඩ් එක චිත්‍රපටය ඇතුලේ කරන බලපෑම දකින්න ලැබෙන්න ඇති. බ්ලැක් කෝඩ් එක කියන්නේ විනාශ කරන්න බැරි, එහෙම නැත්නම් පරාජය කරන්න බැරි කණ්ඩායමක් නම් නෙවෙයි. නිව් අවෙන්ජර්ස් ඉන්ෆිනිටි සංග්‍රහව ඇතුලේදී සුපර් ජයන්ට් මැරෙනවා. තව සමාජිකයන් කීප දෙනෙක් පරාජය වෙනවා. කෝවස් ග්‍රේව් ප්‍රොක්සිමා මිඩ්නයිට් කියන කපල් එක නම් ඊට පස්සේ නිකුත් වෙච්ච කොමික් සංග්‍රහවල් කීපයකම දැකගන්න ලැබෙනවා. ඒ වගේම ඉබනි මෝ ඉන්ෆිනිටි එකෙන් පස්සෙත් කතා කීපයකම සැරින්සර ඉන්නවා. කොහොම හරි මෙදාපාර නම් අපේ වීරයෝ ටිකට වැඩේ එච්චර ලේසි වෙන්නේ නැහැ. තානෝස්, ඒ වගේම බ්ලැක් කෝඩ් එක, ඒ විතරක් නෙවෙයි ඉන්ෆිනිටි ස්ටෝන්ස් ටිකත් එක්ක සටන් කරන එක පහසු වෙන එකක් නම් නැහැ. ඔයා මේ වෙනකම් ෆිල්ම් එක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම ගිහින් ෆිල්ම් එක බලන්න. ෆිල්ම් එකේ නොතේරුණ තැන්, ඒ වගේම අපැහැදිලි තැන් ගැනත් පැහැදිලි කිරීමක් මම ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ෆිල්ම් එක බලන්න බලාපොරොත්තු වෙන අයට මම පොඩි අවවාදයක් දෙන්න කැමතියි. මම මෙහෙම කියන්න හේතුවේ මම ඉන්ෆිනිටි වෝ ෆිල්ම් එක බලන්න ගියපු වෙලාවේ මම දැකපු දෙයක් නිසා. ගොඩක් අය ෆිල්ම් එක ඉවර වෙලා ක්‍රෙඩිට් සීන් එක, එහෙම නැත්නම් නාමාවලිය යන්න පටන් ගත්තම ෆිල්ම් හාල් එකේ නැගිටලා යනවා. හැබැයි කවදාවත් මේ වැරද්ද කරන්න එපා. මොකද ගොඩක් වෙලාවට ඉංග්‍රීසි ෆිල්ම් වල ක්‍රෙඩිට් සීන් එකෙන් පස්සේ අන්තිමට තමයි ෆිල්ම් එකේ නියම අවසානය පෙන්වන්නේ. ඉතින් ඔයා ක්‍රෙඩිට් සීන් එක පටන් ගත්ත ගමන්ම ෆිල්ම් එක ඉවරයි කියලා හිතාගෙන හෝල් එකෙන් නැගිටලා ගියොත් ඔයාට ෆිල්ම් එකේ වැදගත්ම කොටස මග අරෙන්න පුළුවන්. එහෙනම් අද වීඩියෝ එක ගැන අදහසක් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලා ආස කරන සහ දැනගන්න කැමති කොමික් ටොපික්ස් තියෙනවා නම් ඒ ගැන සඳහන් කරන්න අමතක කරන්න එපා. ඉන්ෆිනිටි වෝ ෆිල්ම් එක බලපු ඒ වගේම බලන්න බලාපොරොත්තු වෙන යාළුව අතර මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ විතරක් නෙවෙයි, ඔයා කම්පියුටර් සයන්ස්, ටෙක්නොලොජි ඒ වගේම කොමික් වලට ආස නම් ඒව සම්බන්ධ වීඩියෝස් බලන්න ආස නම් සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ ටෙකී කොනි චැනල් එක. බෙල් අයිකන් එක ඔන් කරලා තිබුණත් ඔයාට මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරගමම නොටිෆිකේෂන් එකකින් ඒක දැනගන්නත් පුළුවන්. එහෙනම් මම අදට ගිහින් එන්නම්. අපි ආපහු දවසක හමු වෙමු අලුත් වීඩියෝ එකකින්.